අයිබෝන් යාලෝනේ අතල් කිචන් එකෙන් අපි අත ගෙනාව උළුදුවඩේ හදාගන්න විදිය. හැබැයි මේක හදන්නේ පාම් පිටි වලින්. අර මැද රවුමක් තියෙන මැද හිලක් තියෙන එක තියෙන යන්නේ එක. පාරේ වඩේ කරත් තියෙන රුපියල් 10ට තියෙන එක මම අද අදන රුපියල් 4කට වඩා අඩු මුදලකින් එක වඩේ එකක්. රුපියල් 100ක් වගේ තමයි මේ වඩේ 30ම හදන්න මට ගියේ. වඩේ 30ක් හදාගන්න පුළුවන් පිටි ග්‍රෑම් 500යි. රුපියල් 48ක් 50ක් වගේ පිටි ග්‍රෑම් 500ක් කියන්නේ. අපි පිටිගෙන් 500 අරගෙන මේ විදිහට වල් ඩොන්නම් පෙරලා ගන්න. පෙරලාගෙන පෙනීරෙන් හල්ලා ගන්න. මම මේකට දානවා කැලිබිරිස් මිස ඇඳි 4. කැලිබිරිස් මිස ඇඳි 4යි. වල් රස 91 වෙනස් කර ගන්න. සැර වැඩියෙන් ඕනනම් තවත් වැඩි කර ගන්න. නැත්නම් අඩු කර ගන්න. ඊට පස්සේ දානවා කහ මිස ඇඳි කාලක් විතර. වැඩි වෙ කහ දාන්න යන්න එපා. ඊට පස්සේ ලුණු මිස හැඳි භාගයක් විතර දා ගන්නවා. ලුණු නම් මේ වෙලාවේ දා ගන්න නැත්නම් රස වෙනස් වෙනවා. ඊට පස්සේ දා ගන්න බෑ ඒකයි. ඊට පස්සේ අපි ආයේ කරපිංච දා ගන්නවා. කරපිංච අපි බී ලුණු කිරි භාගයක් විතර කපාගෙන එකක් දා ගන්නවා. ඔයාලා කව කොච්චි තියෙනවද කොච්චි දා ගන්න. මම මිරිස් කරවල දෙකක් දැම්මා. රස අනුව ඔයාලට ඕන දේවල් දා ගන්න එකට. මේක හරියටම ගාන්ට හදාගත්තත් පුදුම රසක් තියෙනවා. උළුදු වැඩි වලට වඩා පාන් පිටි වැඩි කරන රසයි. අපි ඊට පස්සේ වතුර නොදා මේ විදිහට ඔක්කොම මික්ස් කරගන්නවා. ටිකක් කලවම් කරගන්නවා මේ ටික ඔක්කොම වතුර නොදා. අපි ඊස් මේ සැහැඳි භාගයක් විතර ලාවට රසනේ තියෙන වතුරට දාලා ටික ඇක්ටිව් කරගන්න තියා ගන්නවා විනාඩි 10ක් විතර. ඊට පස්සේ විනාඩි 10කට පස්සේ අපි මේ විදිහට ඒ වතුර එක ඔක්කොම ටික මේකට දාගන්නවා. දාගෙන කලවම් කරගන්නවා. කලවම් කරගෙන හොඳට අනා ගන්නවා. අනා ගන්නකොට ඔයාලා ප්‍රමාණ චූටින් චුට්ට චුට්ට වතුර දාගන්න. වතුර වැඩුණාන් පස්සේ ඉවරයි. ඔක්කොම ඉවරයි ඊට පස්සේ. පෝස්ටර් අලවන්න අරන් යන්න තමයි වෙන්නේ. ගාන්න මන්නන් තෙල් චුට්ටකුත් දාගන්නවා මේකට. තෙල් දාගත්තන් පස්සේ අර හොඳට ඒක කලවම් අනා ගන්න පුළුවන් වෙනවා අපිට. මේ විදිහට වතුර චුට්ට චුට්ට දාගෙන අනා ගන්න. මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න කියලා ඉල්ලනවා ඔයාලගෙන්. මේක බලනකොටත් ඔයාලට ගොඩක් ස්තුතියි. අපි මේ විදිහට ගහන්න වතුර ටික දාගන්න ඕන. මේක හරීම පාට එන්නේ ඉතින් මේක බදලා ගත්තන් පස්සේ තමයි වැඩි එකේ පාට ලස්සනට එනවා. එතකොට දැන් මේ අනලාට නන්නේ. දැන් අපි අනාගත්ත වැඩේක මිශ්‍රණය විනාඩි නෙමෙයි පැයකමාරක් දෙහිකට විතර පස්සේ තමයි මේ පිපිලා ලස්සනට අවිලා තින්නේ. මේ ඒ විදිහට තින්නේ. ඊට පස්සේ අපි මිශ්‍රණය පොඩ පොඩ අරගෙන අපි වඩියේ හැඩය හදා ගන්නවා. ආල්ඩ ඕන ප්‍රමාණය හදන්න ගොඩක් ලොකු වරත් බැ මේ දමු වෙනවා. මේ ඉදිරිය හිලා හදා ගන්න. ඊට පස්සේ මද රස්නෙන් රත් කරගත්ත තෙල් එකක් ලෑස්ති කර ගන්න ඕන අපි. ඊට පස්සේ අපි අර හදාගත්ත වඩේ ටික චුට්ට චුට්ට මේකට දා ගන්නවා. ගින්දර වැඩි කරගන්න එපා. ඊට පස්සේ මේ දමු වෙනවා. අඩු කරගත්ත තෙල් එක තෙල් වඩියේ තෙල් හොඳට මුරා ගන්නවා. ඉන්ද එහෙම කරන්න තමයි මධ්‍යම ප්‍රමාණයෙන් තියා ගන්න. වඩේ 4ක් විතර දා ගන්න සාමාන්‍යයෙන් දානකොට මේ වගේ ප්‍රමාණයක පාච්චි යන්න. අපි මේම ගාන්න මේක වඳින ගමන් මේක හැප්පි ඇති වෙනස් කරගෙන කලවම් කරගන්නත් ඕන. නැත්නම් එක පැත්තක් හොඳට මැදලා උඩයට මහරු කරගන්න ඕන ටික ටික. අපි හදාගත්ත වඩේ ටික මේ තියෙන්නේ. දැන් මම ඊටක මැද කපලා මෙතට වලට ඕන නම් චිලි පෙත් දාත හැකි. මම නම් දාන්නේ පොල් සම්බෝග. ලුණු මේ මිරිහි ටිකක් වැඩිපුර දාලා
රසම රස විදිහට හදාගත්ත පොල් සම්බෝල තමයි දාන්නේ. චිලි වෙස්ට් එක වඩා ගොඩක් රස හැබැයි මේක. අර්ක තෙල් ගොඩක් කනකට වඩා සම්බෝලත් එක්ක කනකට පුදුම රසක් තියෙනවා. කොස් පං කනවා වගේ. මේ දින අපි හදාගත්ත වඩේ ටික වඩේ 30ක් 29ක් 30ක් විතර හදාගත්තා තමයි. එහෙනම් මේක බැලුවට ගොඩක් ස්තුතියි. ආයෙත් වීඩියෝ එකකින් හමුමු. ඔයාලා හැමෝටම බුදු සරණයි. දීපීටයි.